ආයුබෝවන් පුතේ සියලු දෙනාටම ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් හරි හරි පුතේ හරි ආයුබෝවන් ආයුබෝවන් සර් හරි පුතේ ඔයගොල්ලන්ට ක්ලාස් එකෙන් අපේ අයිලර්නින් කොලේජ් එකෙන් දීලා තියෙනවා අංකයක් ඒ නම සහ අංකය යොදලා අනිවාර්යයෙන්ම සියලු දෙනා ක්ලාස් එකට ලොග් වෙදී ක්ලාස් එකට ලොග් වෙන්න. එහෙම නැත්නම් අපේ නෙට්වර්ක් එකේම සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ම අයින් වෙලා යන්න පුළුවන් ක්ලාස් එක කරන වෙලාව. හරිද? එහෙම වුණොත් අපෝ ක්ලාස් එකට අද දවස තුල අපෝ ලොග් වෙන්න බෑ. හරිද? ඒ නිසා පුතේ සියලු දෙනාම රීනේම් කරගන්න තමන්ට දීලා දෙන අංකේ. හරිද? තමන්ට දීලා දෙන අංකේ හරිද? නමින් විතරක් කියනවා සියලු දෙනාම රීනේම් කරගන්න. ඒකට හේතුව තමයි හරිද? ක්ලාස් එකට අදාළ නැති සමහර කට්ටිය ක්ලාස් එකට ලොග් වෙනවා. ඒ නිසා පුතේ ඔයගොල්ලන්ට අංකයක් දීලා තිනවා. ඒ අංකය අද අංකේ යොදාගෙන ඉන්න. ඔයගොල්ලන්ගේ පාටිසිපේෂන් කියන තැන ඔයගොල්ලෝ මී කියලා ඔයගොල්ලන්ව පෙන්නනවා. එතන උඩ ක්ලික් කරලා නේම් කියලා තැනක් එනවා. ඒ එතන රීනේම් කරගන්න ඕනාලව. මම පේනවා මෙතන රීනේම් කරගත්තේ නැති නම් වලින් විතරක් ඉන්න කට්ටිය. පේනවා ඒ නිසා පුතේ සියලු දෙනාම තමන්ගේ තියෙන අංකෙන් ලොග් වෙන්න හරි නැත්නම් අයින් වේවි දර්ශිකා මතුමාලි අංකයක් තියෙනවා චන්ද්‍රාන් දිසානායක අංක දාගන්න ඊපස්සේ අහමත් කියලා කෙනෙක් ඉන්න පුතේ ගැත් අංක දාගන්න මට හැමෝටම නම් කිය කියන්න බෑ ඒ නිසා පුතේ සියලු දෙනාම තමගේ නම සහ අංකය යොදාගෙන ඉන්න හරි හරි හැමෝටම මාව ඇහෙනව නේද දැන් හැමෝටම ඇහෙනව මාව ඔව් සර් හරි හරි පුතේ අපි මේ වෙනකොට ඔයාලත් එක්ක සාකච්ඡා කර කර ඉන්න පාඩම තමයි නමය වසර පළවෙනි පාඩම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලම්දේසින් යටතටපත් වීම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලම්දේසින් යටතටපත් වීම පිළිබඳව තමයි අපි මේ වෙනකොට කතා කර කර ඉන්නේ හරි සර්ට හොඳයි සර් දැන් සනීපයි හොඳටම සනීපයි වෙනදට වඩා සනීපයි thank you ඇහුවට හරි එතකොට හරි එතකොට පුතේ අපි මේ වෙනකොට සාකච්ඡා කර කර ඉඳියේ ලන්දේසීන් යටතේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ හරි සෝරි ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටතටපත් වීම පිළිබඳව තමයි අපි මේ වෙනකොට සාකච්ඡා කර කර ඉඳී. හරි. ගිය සතියේ පුතේ අපි කතා කරා ලන්දේසීන් ඉදරට ආක්‍රමණය කිරීම පිළිබඳව ලන්දේසීන් උඩරට ආක්‍රමණය කිරීම පිළිබඳව අපි සාකච්ඡා කර කර ඉන්නේ. හරි. එතකොට පුතේ අද අපිට කතා කරන්න තියෙන්නේ ලන්දේසීන්ගේ පාලන ආර්ථික සමාජ හා සංස්කෘතික කටයුතු පිළිබඳව. ලන්දේසීන්ගේ පාලන ආර්ථික සමාජ හා සංස්කෘතික කටයුතු පිළිබඳව තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. හැමෝම ගාව ටියුට් එක තියෙනව නේද? මම විශ්වාස කරනවා සියලු දෙනා ගාව ටියුට් එක ඇති කියලා. ඒක මම ටියුට් එක පාඩමද? ඔව්. පළවෙනි පාඩමද සර්? පළවෙනි පාඩම පුතේ කරන්නේ. අද පළවෙනි පාඩමේ දෙවෙනි කොටස ටියුට් එකේ දෙවෙනි කොටස සාකච්ඡා කරන්න. හරි. හරි. එතකොට පුතේ අද අපිට කතා කරන්න තියෙන්නේ ලන්දේසීන්ගේ පාලන සංවිධාන පිළිබඳව. ඔතනින් අපි කතා කරනවා ලන්දේසීන්ගේ පාලන සංවිධාන ලන්දේසීන්ගේ පාලන සංවිධාන ලන්දේසීන්ගේ පාලන සංවිධාන පිළිබඳව අපි සාකච්ඡා කරනවා. අද අපිට කතා කරන්න තියෙන්නේ ලන්දේසීන්ගේ පාලන සංවිධාන පිළිබඳව. ලන්දේසීන්ගේ පාලන සංවිධාන පිළිබඳව තමයි.
අපේ මෞරාජ්‍ය කොහෙද
Sri Lanka. Anna hari Sri Lanka ini. Sri Lanka ada apa yang mau bahas? Hari hari. Itu orang tuh apa yang mau bahas? Sri Lanka ini. Arni Eva ke Lambe Singe mau bahas orang itu Poland dia kira kira. Boleh Poland. Poland. Lambe Singe mau bahas orang itu ke Poland dia kira kira. Lambe Singe mau bahas orang itu. ඕලන්දේ කියලා කියන්නේ ඒ නිසා තමයි මේ ඕලන්දිය සහ ආසියාව තියෙන දුරි ඕලන්දිය සහ ආසියාව තියෙන දුරි ඒ නිසා තමයි මේ ඕලන්දේ ඉන්න පාලකයාට ඕලන්දේ ඉන්න පාලකයාට ඕලන්දේ ඉඳලා ආසියාව පාලනය කරන්න අමාරුයි Asia upal negara mana? Amal. Dan kita nunggu mihin. Dan kita lagi sama. An. Aku naik pun kita lagi off kan kan depan. Hati dengan karena aku kiri kiri, dengan kau ada nih lawan. Lakshan. Lakshan. Mic kick off kar ganne pute. Oya Ankit dalat nahi hai mehen aayin mein nattam. Oya karuna karo oya Ankit da ganna. Ahagan. Okkoma ahagan man kiyala de. Oh sir. Oh sir. Hari. Ethe ubbe me Olande indala ara Olande inna palakayata kelima Aasiyawa palane karana apasu nisa me Olande raju niyojanaya karanna Olande raju niyojanaya karamin Bataviye puthe ara Bataviyata aanthukarawe pat karana. Apa tuwa landesinge peradiga madhyasthane tamai bataviye kiyala matakadama kiwwa mataka nadda me paadama muladi ugannaddi landesinge peradiga madhyasthane palana madhyasthane bataviye kiyala kiwwa hari kiwwa walata kiwwa mataka hari etokota මේ බතාවිය තුල පුතේ මේ ප්‍රදේශයේ ආසියානු ප්‍රදේශයේම පාලනය කරන ආණ්ඩුකාරවරේ පත් කරා එතකොට මෙන්න මේ ආණ්ඩුකාරවරයා යටතේ තමයි පුතේ සමස්තේම පාලනය වෙන්නේ ආ ඔව් ටියුට් එකේ පළවෙනි කොටසේ තිබ්බේ පළවෙනි ටියුට් එකේ කොටසේ තිබ්බේ එතකොට මෙන්න මේ ආණ්ඩුකාරවරයා විසින් समस्त प्रदेश में पालने विन्ने अर्थात एवं के पुत्र मिन्न में किया ना आंडुकार वर्य आगे सहायत पद करा उपदेश कपाम अर्थात मिन्न में किया ना आंडुकार वर्य आगे सहायत पद करा उपदेश कपाम वे इन्हीं वे बोटम पुत्र अर्थात පාලනය කරන්න පහසු වෙන්න උදව් කරන උපදේශක සභාවක් කියන්නේ ඔය අපේ රටේ ජනාධිපති රටේ තියෙන්නේ ජනාධිපති උපදේශක සභාව කියන්නේ
இன்னொரு ஆளனே 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 நே நே ஆளனே ஐயோ ஆளனே டேக்க ஆளனே ஆள தினோஸ் ஆள தினோஸ் ஆள தினோஸ் ஆனி இதே வகையில புதே මෙන්න මේ බතාවියේ අද බතාවියේ ඉඳලා ඒ ආර්යාල ප්‍රදේශයේම පාලනය කරන්න ආණ්ඩුකාරවරේ පත් කරලා තිබුණා. අන්නේ ආණ්ඩුකාරවරයාට පාලනය කරන්න පහසු වෙන යාළු ප්‍රදේශ දෙන්න උපදේශක සභාවතු පිහිටෝල තිබ්බා. හරි. ඔයාලට මේ දක්වා මතකයිද? ඔව් සර්. මේ දක්වා තේරුණාද? හැමෝටම මේ දක්වා තේරුණාද? ඔව් සර්. ලන්දේසීන්ගේ පාලන සංවිධානය ලියාගන්න ලන්දේසි වෙළඳ සමාගමක් වශයෙන් ලන්දේසි වෙළඳ සමාගමක් වශයෙන් ලන්දේසි වෙළඳ සමාගමක් වශයෙන් ලන්දේසි වෙළඳ සමාගමක් වශයෙන් සේට ගලියන් ටිකක් ලියන්න තියෙනවා ඇහෙන්න පුතේ මට ලන්දේසි වෙළඳ සමාගමක් වශයෙන් ලන්දේසි වෙළඳ සමාගමක් වශයෙන් ලම්දේසීන් වෙළඳ සමාගමක් වශයෙන් ලම්දේසීන් වෙළඳ සමාගමක් වශයෙන් සංවිධානය වී සිටෙහි සංවිධානය වී සිටෙහි සංවිධානය වී සිටෙහි සංවිධානයේ සිටෙහි සංවිධානයේ සිටෙහි සංවිධානයේ සිටෙහි සෑ මම දැන් සම්බන්ධ වෙනක යනවානේ රන්දේ පාලන සංවිධාන ඔබට යට දෙලියන්න ඕනි සංවිධානයේ සිටෙහි ඕලන්දේ සිටි VOC සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය VOC වෙළඳ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය VOC සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ඕලන්දේ ඕලන්දේ VOC වෙළඳ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය සංවිධානයෙන් වී සිටෙහි VOC වෙළඳ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ආසියාවේ ලන්දේසි පාලන ප්‍රදේශ පිළිබඳව ආසියාවේ ලන්දේසි පාලන ප්‍රදේශ පිළිබඳව පාලන පිළිබඳව
තීරණගත් ඉහළම මණ්ඩලය විය. තීරණගත් ඉහළම මණ්ඩලය විය. තීරණගත් ඉහළම මණ්ඩලය විය. තීරණගත් ඉහළම මණ්ඩල විය. ඔය දැන් දෙන්නේ පන්තියට වාඩි වෙන්නේ දැන් දැයිලා. ඉහළම මණ්ඩලය විය. ඕලන්දය හා ආසියාව අතර පැවති විශාල දුර ප්‍රමාණය නිසා ඕලන්දය හා ආසියාව අතර පැවති විශාල දුර ප්‍රමාණය නිසා ඕලන්දය හා ආසියාව අතර පැවති විශාල දුර ප්‍රමාණය නිසා විශාල දුර ප්‍රමාණය නිසා එතෙක් ලන්දේසින් යටතේ පැවති එතෙක් ලන්දේසින් යටතේ පැවති ප්‍රදේශ පාලනය කිරීමට එදා සයසිය නමේ වර්ෂයේදී බතාවියට ආණ්ඩුකාරවරේ පත් කරන ලදී. මොකද්ද සර්? බතාවිය කියලා කියන්නේ කොහෙද? කාටද පුළුවන් මේ බතාවිය කොහෙද? Sir. Ani ko gawa. Ano ko? Batavia ka ando para wala ko. Patkana ladi. Sole. Thank you.
මම ඇහෙනවද පුතේ? ඔව් සර්. ඔව් සර්. කොයිද හාට දුව මේ බතාවිය කොයිද කියන්න? කොයිද බතාවිය? බතාවිය කියන්නේ මොකක්ද? අන්දේ ඉන්නේ නැක්ස්ට් ටයිම්. ඇයි නැක් කෙනෙක් කියන්නේ? බතාවියට ආණ්ඩුකාරවරයෙක් පත් කරන ලදී. බතාවියට ආණ්ඩුකාරවරයෙක් පත් කරන ලදී. පසුව ආණ්ඩුකාරවරයාගේ සහයට පසුව ආණ්ඩුකාරවරයාගේ සහයට කවුද උදේ පත් කරේ මොකක්ද පත් කරේ උපදේශක සභාවක් උපදේශන සභාවක් පත් කරන ලදී උපදේශන සභාවක් පත් කරන ලදී උපදේශන සභාවක් පත් කරන ලදී ආණ්ඩුකාරවරයාගේ සහයට උපදේශන සභාවක් පත් කරන ලදී. ආණ්ඩුකාරවරයාගේ සහයට උපදේශන සභාවක් පත් කරන ලදී. ආණ්ඩුකාරවරයාගේ සහයට උපදේශන සභාවක් පත් කරන ලදී. හරි, ඔයාලට උදේ මේ දක්වා දැන් මතකයිද? ඔව් සර්. හරි, දැන් අපි තාම මේ තාම ඉන්නේ ආසියාවේ. ඔන්න දැන් ලංකාවට එන්න හදන්නේ. හරි, ඔන්න දැන් ලංකාවට එන්න හදන්නේ. හරි. ඊට පස්සේ පුතේ මේක ගියාට පස්සේ ලන්දේසී මොකද කරන්නේ? ලංකාවේ අල්ල ගන්නවා මුහුදුබඩ ප්‍රදේශය. ඊට පස්සේ මේගොල්ලෝ අල්ලගන්න මොකද? ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය. අපලොත ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල පාලන සංවිධානය කොහොමද මේ කියලා. අර දැන් අපි කතා කරේ ආසියාවේ. ඔන්න ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල ලන්දේසීන්ගේ බලය ස්ථාපිත වුණාට පස්සේ ලංකාවේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පස්සේ මොකක්ද සිද්ධ වෙන්නේ පුතේ මෙන්න මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය සඳහා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය ගන්න වෙනම ලන්දේසි නිලධාරියෙක් පත් කරා sorry වෙනම ලන්දේසි ආණ්ඩුකාරවරයෙක් පත් කරා වෙනම ලන්දේසි ආණ්ඩුකාරවරයෙක්ව පත් කරා ලන්දේසි ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගත්තට පස්සේ ලන්දේසි විසින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගත්තට පස්සේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන්න පුතේ මෙන්න මේ ආකාරයට
වෙනම ලන්දේසි ආණ්ඩුකාරවරයෙකු පත් කරා වෙනම ලන්දේසි ආණ්ඩුකාරවරයෙකු පත් කරා ඒ වගේ පුතේ මෙන්න මේ කියන ලන්දේසි ආණ්ඩුකාරවරයාගේ සහයෝගයට ලංකාව ඇතුලේ පත් කරා පුතේ මොකද්ද අ ලංකාව ඇතුලේ පත් කරා විශේෂ සභාවක් පත් කරා විශේෂ සභාවක් පත් කරා විශේෂ සභාවක් පත් කරලා උපදේශක සභාව වගේම මොකද්ද විශේෂ සභාවක් ලංකාව ඇතුලේ පත් කරා විශේෂ සභාවක් ලංකාව ඇතුලේ පුතේ මේ මේගොල්ලෝ පත් කරා හරි අපි ලියාගමු අපි ලියාගමු වෙනම ඡේදකින් අපි ලියාගමු පුතේ එතනම වෙනම ඡේදකින් ලියාගන්න ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ශ්‍රීලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල සයිකොතනින්ද ලියාගන්න ඕනේ අර අපි කලින් නවත්තපු ඡේදෙ එතනින්ම පල්ලෙන් පොතු ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ලන්දේසි බලය ස්ථාපිත වීමෙන් පසු ලන්දේසි බලය ස්ථාපිත වීමෙන් පසු ලන්දේසි බලය ස්ථාපිත වීමෙන් පසු සත්සරණී 0856 වගේ මයික් එක ඕෆ් කරගන්න. විශ්වා වගේ මයික් එක ඕෆ් කරගන්න. ඇහෙන්නේ නැද්ද ඔයාලට? ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ලන්දේසි බලය ස්ථාපිත වීමෙන් පසු මෙරට පාලන කටයුතු සඳහා 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 වෙළඳ සමාගම විසින් 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 වෙනම ආණ්ඩුකාරවරයෙකු පත් කරන ලදී වෙනම ආණ්ඩුකාරවරයෙකු පත් කරන ලදී වෙනම ආණ්ඩුකාරවරයෙකු පත් කරන ලදී සර් ආයි පොඩ්ඩක් කියන්නකෝ ශ්‍රී ලංකාවේ පුතේ ඉක්මන ලියාගන්න දැන් ඈ ආපහු අර වගේ කියන්නේ ආ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ලන්දේසි බලය ස්ථාපිත වීමෙන් පසු මෙරට පාලන කටයුතු සඳහා වෙළඳ සමාගම විසින් වෙනම ආණ්ඩුකාරවරයෙකු පත් කරන ලදී එසේම ඔහුගේ සහයකද
එසේම ඔහුගේ සහායටද එසේම ඔහුගේ සහායටද එසේම ඔහුගේ සහායටද එසේ Same. Sir. Merata City Landesi Niladhariyangen Samanvita. Merata City Landesi Niladhariyangen Samanvita. Vishesha Sabhavak Patkeruni. Vishesha Sabhavak Patkeruni. Landesi kiyala mama kiwwada den otanne den ora kiyu liyapu dana kiya ganna kiyanna mata puthe oya esema merata landesi ingen samanvita merata landesi niladhari ingen samanvita kiyala mama kiwwa nadda Merata City Landesi Niladhariyangen Samanvita Mandalayam. Merata City Landesi Niladhariyangen Samanvita Mandalayam. Patkeruni. 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 Saya diutai di latihan ini di mana? Kalau kayak lah kerajaan liyala, itu nalogan nih nang putih, di mana dina? Saya baca itu di depan. Yang luar beri aha. Mungkin bisa. ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයා සහ ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයා සහ ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයා සහ ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයා සහ එම සභාව පුතේ ඉක්මනට ලියන්නකෝ අර තාම දැන් 9 වසරෙන් ඉන්නේ ඉක්මනට ලියන්න පුතු වෙන්න ඈ ඈ අහන්නේ ආයෙ කියන්නකෝ ඔය කියවන්න තු ඇම්බලෙම් පොඩි වගේ දෙකේ පන් කිව්වා වගේ ඈ ඉක්මනට ලියන්න ලංකාවේ නැත්තම් සිලබස් කවර් කරන්න කොහොමද ආවේ මම Ahun ne ne ane ai kian joko se me mokad da hin ne mate. Ara mondi sori yu wage ane da ai ke mam mechara nalo nalo kira kuke ikman lianda bai nam. Wala da silabas ka wala kara ne kohono. Enisa burgu ni ikman lianda. Mang goda kimi kian ne. E kia be ikman lianda. Kaya tiba lianda tu ni sale wali yu අවුද හරි කොතනද පුතේ මම අවසන් කරේ එම සභාව බතාගේ ආණ්ඩුකාරවරයා යටතේ පැවතියත්
බතාවියේ ආණ්ඩුකාරවරයා යටතේ පැවති අතුන් බතාවියේ ආණ්ඩුකාරවරයා යටතේ පැවති අතුන් හදීසි අවස්ථාවවලදී ලංකාවේ ආණ්ඩුකාරවරයාට හදීසි අවස්ථාවවලදී ලංකාවේ ආණ්ඩුකාරවරයාට ස්වාධීනව 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 තීරණගත හැකිය හරි. එතකොට මේ ලංකාවේ මුදුබඩ ප්‍රදේශ පාලනය කරන අහගන්න නෙහාරා නිෂාදිනි නිමන්දි ලෑ ඉන්න උතර ඉන්න සෙට් එක පාඩම අහගෙන ඉන්න වෙන වෙන කතා උතර ඔය තුන්දෙනා කරන්න එපා පාඩම අහගෙන ඉන්න හොඳේ වෙන වැඩ කරන්නේ නැතුව ක්ලාස් එක කරන වෙලාවේ පාඩම අහගෙන ඉන්න. නැත්නම් මෙතන මම ක්ලාස් එකේ නෝට් එක දීපු වෙලාවේ ඔයාලා වෙන මොතන වෙනම සාකච්ඡාවක් තුන් දෙනත් එක්ක. ඒ නිසා ක්ලාස් එක කරන වෙලාවේ යාළුවෝ සෙට් එකක් එක්ක ඉගෙන ගන්නව නම් තුන් දෙනත් එක්ක ඉගෙන ගන්නව නම් ක්ලාස් එකට අවධානය යොමු කරන්න. නැත්නම් ඉස්කෝලේ පන්තියේදී සර් උගන්වන වෙලාවට මිස් උගන්වන වෙලාවට ඔයගොල්ලන්ට වෙනම කතා කරන්න බෑනේ. අන්න ඒ වගේ මෙතනත් ඉන්න. හරි. එතකොට පුතේ මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික පාලනය කරන්න වෙනම ආණ්ඩුකාරවරේ ලංකාව තුල වෙනම ආණ්ඩුකාරවරේ පත් කරා පෙරදිගින් ඉන්දිය වෙනම සමාගම විසින් අර සෝරි BOC සමාගම විසින් BOC වෙළඳ සමාගම විසින් BOC වෙළඳ සමාගම විසින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන්න වෙනම ආණ්ඩුකාරවරයෙක්ව පත් කරා. ඊට පස්සේ මේ ආණ්ඩුකාරවරයාගේ සහාය සඳහා ලංකාවේ ඉඳපු ලන්දේසි නිලධාරීන් පිරිසක් විශේෂ සභාවක් පත් කරා. උදේ මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරපු ආණ්ඩුකාරවරයා මේ බතාවීන ආණ්ඩුකාරවරයා යටතේ තමයි වැඩ කරන්න ඕනි. නමුත් එයා යටතේ වැඩ කරන්න උවමනා වුණත් ලංකාව තුළ හදිසි අවස්ථාවක් මොකද මේ බතාවිය සහ ලංකාව අතර ඉක්මනින් සංනිවේදන උවමාරු කරන්න බෑ. ඒ නිසා ලංකාව තුළ ඉදා හදිසි අවස්ථාවලදී මේ ලංකාව තුළ ඉන්න ආණ්ඩුකාරවරයාට හනිව ක්‍රියාමාර්ග ස්වාධීන තීරණ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාලට පුතේ මේ දක්වා තේරුණාද? ඔව් සර්. තේරුන්නේ නැහැ කියලා එක ළමෙක් ඉන්නවා නම් කියන්න. අපව කියලා දෙන්න. හරි. අහගන්න හැමෝම අහගන්න. හරි. පුතේ අද අපි කරන මාතෘකාව තමයි ලන්දේසීන්ගේ පාලන සංවිධාන පිළිබඳව. මේ ලන්දේසීන්ගේ පාලන සංවිධාන ගැන කතා කරන්න කලින් පාලන සංවිධානයක් කියලා කියන්නේ මොකක්ද? මේ පාලන සංවිධානයක් කියලා කියන්නේ මේ යම් කිසි තැනක හරිද?
පාලනය වන තන්ත්‍රයක් පාලන තන්ත්‍රයක් දැන් අපේ රට වර්තමානයේදී ජනාධිපතිවරයෙක් යටතේ පාලනය වෙනවා ඒ යටතේ ඉන්න අගමැතිවරයෙක් ඊට පස්සේ ඉන්න ඇමති මණ්ඩලයක් ඊට පස්සේ මේ මේ පළාත් සභාදීය ඊට පස්සේ ප්‍රාදේශීය සභාදීනෝ ඔන්න විදිහට ලංකාව පාලනය වෙන්නේ හා ඔන්න විදිහට තමයි ලංකාව පාලනය වෙන්නේ ආන්න ඒ වගේ උදේ ලන්දේසීන්ගේ පාලන සමය තුල කොහොමද පාලනය සිද්ධ වුණේ කියලා තමයි අද අපි කතා කරන්නේ කතා කරේ මේ වෙනකොට අපි කතා කරේ එතකොට මේ ලම් මේ ආසියාවේ ලන්දේසීන් විසින් ආසියාවේ බලය ගොඩනගාගත්තා පස්සේ මේ ආසියාව සම්බන්ධයෙන් ලන්දේසීන්ට තීරණ ගන්න පුළුවන් ඉහළම සභාව තමයි VOC අධ්‍යක්ෂක මණ්ඩලය මේ VOC අධ්‍යක්ෂක මණ්ඩලයට තමයි ආසියාව සම්බන්ධයෙන් තීරණ ලබා ගන්න පුළුවන් ඉහළම ස්ථානය. ඒ වගේ පුතේ මේ ලන්දේසීන්ගේ මෞරාජ්‍ය තමයි ඕලන්දය. ඒතර පුතේ ඕලන්දය සහ ආසියාව තියෙන්නේ දුරි. එතකොට මේ ඕලන්දේ පාලකයාට කෙලින්ම ආසියාව පාලනය කරන්න බැරි නිසා ආසියාවේ කියන්නේ පෙරදිග ලන්දේසීන්ගේ පෙරදිග පාලන මධ්‍යස්ථානයේ විදිහට බතාවිය කියන මධ්‍යස්ථානයේ ගොඩනගලා මේ බතාවියට පත් කරා පුතේ ආණ්ඩුකාරවරේ ඊට පස්සේ ඒ ආණ්ඩුකාරවරයාගේ සහයෝගියට පත් කරා කවුද උපදේශක සභාව. එතකොට මෙයා යටතේ තමයි මේ බතාවියේ පත් කරපු ආණ්ඩුකාරවරයා තුලින් තමයි මුළුමාත් ආසියාවේම ලන්දේසී ප්‍රධානිය බවට පත් වුණේ. ඊට පස්සේ පුතේ මේ ලන්දේසී ලංකාවේ බලය ගොඩනගා ගන්න පස්සේ ලන්දේසී විසින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන පාලන බලය ලබා ගන්න පස්සේ මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන්න ලංකාවට පත්කරපුවේ වෙනම ලන්දේසී ආණ්ඩුකාරවරේ. ඒ වගේම මෙයා පත් කරේ ලංකාව. ඊට පස්සේ මේ ලංකාව තුල ඉන්න ලන්දේසී ආණ්ඩුකාරවරයාගේ සහයෝගයෙන් පත් කරා පොදේ ලංකාව තුල ඉන්න ලන්දේසී නිලධාරීන් කිහිප දෙනෙක්ව විශේෂ සභාවක් පත් කරා. එතකොට මේ Sir. එතකොට අගන්න මේ ලංකාවේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන වෙනම ආණ්ඩුකාරවරයෙක් පත් කරා ඒ වගේ ඔහුගේ සහයට විශේෂ සභාවක් පත් කරා. එතකොට මේ ලන්දේසී ලංකාව තුල පාලනය කරන ගිය ලන්දේසී ආණ්ඩුකාරවරයා සහ මේ විශේෂ සභාව බතාවියේ ඉන්න ආණ්ඩුකාරවරයාට යටත්ව තමයි වැඩ කටයුතු කරේ. නමුත් පුතේ මේ ලංකාව තුල හදිසි අවස්ථාවක් ආවොත් මේ ලංකාවේ ආණ්ඩුකාරවරයාට ක්ෂණිකව ස්වාධීන තීරණ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. තේරුණාද පුතේ මේ දක්වා දැන් තේරුණාද? ඔව් සර්. හැමෝටම තේරුණාද? දැන් කිසිම කෙනෙක් නැහැ නේද තේරෙන්නේ නැහැ කියන්න? තේරුණා සර්. හරි. ඊට පස්සේ පුතේ අහගන්න මේ හරිද? එතකොට පුතේ හරිද? ඒ වගේම මේ ලන්දේසී ආණ්ඩුකාරවරයාට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ මේ බලන්නකෝ මේ බලන්න
ඔන්න මෙතනම ලංකාව කියලා වල මේක ලංකාවගේ පේනව නේද ඔව් සර් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන්න පුතේ ලංකාවේ මෙන්න මේ කියන මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන්න හත් කරා ආණ්ඩුකාරවරයෙක් ලන්දේසි ආණ්ඩුකාරවරයෙක් ලන්දේසි ආණ්ඩුකාරවරයෙක්ව පත් කරා ඊට පස්සේ පුතේ මේ ලංකාවේ මේ මුහුදුබඩ ප්‍රදේශ සම්පූර්ණ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන්න මෙන්න මේ තනි ලන්දේසි ආණ්ඩුකාරවරයෙක්ව පුළුවන්ද පුතේ සම්පූර්ණයෙන්ම පාලනය කරන්න තනියෙන් කොරක්ද ඇච්චර පුළුවන්ද ඔයාලා කියන්නේ පුළුවන්ද බෑ 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 අමාරු ඒ නිසා පුතේ මේ නිර්මේ ලංදේසි ආණ්ඩුකාරවරයාගේ හරිද පහසුව සඳහා ලංදේසි ආණ්ඩුකාරවරයාගේ පහසුව සඳහා මොකද්ද මෙන්න මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ කොටස් තුනකට බෙදුවා කොටස් කීයකටද බෙදුවේ කොටස් තුනකට තුනකට බෙදුවා පුතේ කොටස් තුනකට බෙදුවා මේ කොටස් තුනෙන් හරිද කොටසක් කියනවා හරිද මේ කොටස් තුනෙන් අර එක කොටසකට සාමාන්‍යයෙන් පුතේ හැදින්න එක කොටසක් සාමාන්‍යයෙන් හැදින්නුවේ කොමාන්ඩරි දරි කියලා මොකක් කියලාද කොමාන්ඩරි කියලා කොමාන්ඩරි කියලා එක කොටසක් හැදුවා කියලා කොමාන්ඩරි කොමාන්ඩරි කියලා තමයි හැදින්නුවේ එක කොටසක් හැදින්නුවේ කොමාන්ඩරි කියලා හරිද කොමාන්ඩරි කියලා ඒ අනුව පුතේ කොමාන්ඩරි තුනක් බෙදුවා කොමාන්ඩරි තුනකට බෙදුවා එකක් පුතේ කොළඹ කොමාන්ඩරි කොළඹ එකක් කොළඹ කොමාන්ඩරිය අනික ගාලු ගාලු කොමාන්ඩරිය කොමාන්ඩරිය අනික පුතේ යාපනය කමාන්ඩර් යාපන යාපනය කොමාන්ඩර් මෙන්න මේ ආකාරයට මෙන්න මේ ආකාරයට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ කොටස් තුනකට බෙදලා වෙනවා කොටස් තුනකට බෙදලා වෙනවා කොළඹ කොමාන්ඩරිය ගාලු කොමාන්ඩරිය යාපනය කොමාන්ඩරිය කියලා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික මේ ලන්දේසි ආණ්ඩුකාරවරයාගේ පාලන පහසු සඳහා ප්‍රධාන කොටස් තුනකට බෙදලා ඉන්නවා. මොකද පුතේ පළවෙනි එක කොළඹ කොමාන්ඩරිය, දෙවෙනි එක ගාලු කොමාන්ඩරිය, තුන්වෙනි එක යාපනය කොමාන්ඩරිය. පළවෙනි එක මොකද්ද? කොළඹ කොමාන්ඩරිය කොළඹ කොමාන්ඩරිය දෙවෙනි එක ගාලු කොමාන්ඩරිය ගාලු කොමාන්ඩරිය තුන්වෙනි එක යාපනය කොමාන්ඩරිය යාපනය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදලා වෙන් කරා ප්‍රධාන වශයෙන් ප්‍රධාන කොටස් තුනකට බෙදලා වෙන් කරා හරි පුතේ ඔයාලා දැන් කියව ගන්න ලන්දේසි පාලන සංවිධාන ඉවර වෙනකම් සම්පූර්ණයෙන් කියව ගන්න නෝට් එක සම්පූර්ණයෙන් කියව ගන්න නෝට් එක දැන් ඊට පස්සේ අපි තුරු කොටස් ටික ලියමු කොළඹ කොමාන්ඩරේ කියන්නේ අයිති වෙන්නේ කොහෙටද ගාලු කොමාන්ඩරේ කොහෙටද අයිති යාපනය කොමාන්ඩරේ කොහෙටද අයිති කියලා හරි විනාඩි 5ක කාලයක් දෙන්නම් කියව ගන්න ඔතින් කියව ගන්න
Makasih sir karena kita. Hi, sir. හැමෝම කියව ගත්ත නේද හරි ඊට පස්සේ අපි බලමු මේ කොළඹ කොමාන්ඩරි කොහෙටද අයිති වෙන්නේ කියලා
මේ කොළඹ කොමාණ්ඩරියයි ති මේ කොළඹ කොමාණ්ඩරියයි ති ලන්දේස් කාණ්ඩුකාරයා මේ කොළඹ කොමාණ්ඩරිය සම්පූර්ණයෙන් පාලනය කරන්නේ ලන්දේස් කාණ්ඩුකාරයා ලන්දේසි ආණ්ඩුකාරවරයා තමයි මේ කොළඹ කුමාණ්ඩලිය සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ ලන්දේසි ආණ්ඩුකාරවරයා විසින් කොළඹ කළුතර මීගමුව කියන මුහුදුබඩ ප්‍රදේශය ටිකයි කොළඹ කළුතර කොළඹ කළුතර ඒ වගේම පුතේ මීගමුව මීගමුව කියන මුහුදුබඩ ප්‍රදේශය ටිකයි අර කොළඹ කළුතර මීගමුව කියන මුහුදුබඩ ප්‍රදේශය ටික සහ හම්බෙල්ල අඟුරුවාතොට මල්වාන හම්බෙල්ල එස මල්වාන මේ කියන මෙන්න මේ රට පොඩ්ඩක් අභ්‍යන්තරයට එන ප්‍රදේශ ටික තමයි මෙන්න මේ කොළඹ කොමාණ්ඩරියටයි තියෙන්නේ තේරුණාද තේරුණාද කොළඹ කළුතර මීගමුව කියන මුහුදුබඩ ප්‍රදේශ ටිකයි හම්බෙල්ල මල්වාන කියන පොඩ්ඩක් රට අභ්‍යන්තරයට එන උඩ ටිකයි තමයි මෙන්න මේ කොළඹ කොමාණ්ඩරියටයි තියෙන්නේ තේරුණාද පුතේ ඔයාලට ඔව් සර් ලන්දේසි ආණ්ඩුකාරවරයා යටතේ කොළඹ කොමාණ්ඩරිය කොළඹ කොමාණ්ඩරිය කියලා කොටසක් නැද්ද? තියෙනවා සර්. ඒ යටතේ ලියා ගන්න පුතේ. ලන්දේසි ආණ්ඩුකාරවරයා යටතේ. ලන්දේසි ආණ්ඩුකාරවරයා යටතේ. මෙම ප්‍රදේශය පාලනය විය. මෙම ප්‍රදේශය පාලනය විය කොළඹ කළුතර මීගමුව 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 යන මුහුදුබඩ ප්‍රදේශම යන මුහුදුබඩ ප්‍රදේශහ මීගමුව ප්‍රදේශ හා හම්වැල්ල හම්වැල්ල අංගල්ල අඟුරුවාතොට මල්වාන යන ප්‍රදේශ යන ප්‍රදේශ අඟුරුවාතොට මල්වාන යන ප්‍රදේශ මල්වාන යන ප්‍රදේශ
Kolamba commander yata aithi ve. Kolamba commander yata aithi ve. Hai, ini pasti putih galu komander ya, mudah galu komander ya. Kolaba komander ya, akan nih. Kolaba komander ya, paling yang terang nih, landesi antu kar beraya ya kita temai. Ini pasti galu komander ya. Menambah galu komander ya, paling yang terang nih, benam, arah. Venama niladari yatate. Galu commander ya palane karanne venama niladari wareyak yatate. Owa handunanawa komadoru wareya kiyala. Komadoru wareya. Owa handunanawa puthe kawuda kiyalada? Komadoru wareya kiyala. Me galu commander ya aithi wenne ogala dannawada? Gala Pradesh itu yang mana bentara ganga, bentara ganga. Orang yang bentara ganga ni ada balal peti ekor tiga ni baik kira. Orang tiga ni mana ni kan kata orang ni kan? Ahalat tiga ni. Bentara ganga. Oh sir. Ah, bentara ganga itu mana? Mana kalau kita dapat? Mana? Mungkin karame mangku ada. Arah mangguru kata mangguru tu bentar lagi mana ada balar peti ikut game baik ni, tapi mang biru ni kira, kata dapurin dengan ti mati kata lah, arah itu tu bentar lagi kan, ha? Bentar lagi ini dala, bentar lagi ini bentar ini dala, ha? Mana kalau budak pak? Ini pasal balar peti ya, ha? Ini pasal awenau tu tu ambalang goda awenau. Ambalang gua dah, ini pasi gal, matar, we Pradesh itu la, kan? Bentar kami ini la, mana kalau kau dah kuat? Mana kalau kau dah kuat Pradesh ini la, galu commander. Ini galu commander ya, paling yang kan ni, komadoru orang yang katit, komadoru orang yang katit. Hari, lihat kan tu. Galu commander ye katayutu. Galu commander ye katayutu. Galu commander ye katayutu. Galu commander ye atate me. Galu commander ye atate. Galu commander ini katai itu kiraan tu. Benama komodoru berik. Benama komodoru berik. Benama komodoru berik. Benama komodoru berik. पालन कटेउतु मेहेवन अतर पालन कटेउतु मेहेवन अतर पालन कटेउतु मेहेवन अतर पालन कटेउतु मेहेवन अतर इमा प्रदेश आयत्वान्ने इमा प्रदेश आयत्वान्ने मुकान दिसे इंडो प्रदेश आयत्वान्ने
බෙන්තර ගඟේ සීමාවේ සිට බෙන්තර ගඟ 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 සීමාවේ සිට මඩකලපුව දක්වා ප්‍රදේශයයි මඩකලපුව දක්වා ප්‍රදේශයයි මඩකලපුව දක්වා ප්‍රදේශයයි මඩකලපුව දක්වා ප්‍රදේශයයි පැහැදිලි දෙයක් කොට පැහැදිලි දෙයක් කොටස පුතේ පැහැදිලි දෙයක් කොටස ඔව් සර් හරි එතකොට දැන් අපි කොළඹ කොමඩරි මේ කොළඹ කොමඩරි ගැන කතා කරලා ගාලු කොමඩරි ගැන කතා කරා ඊට පස්සේ යාපනය කොමඩරිය බලා ගන්න පුතේ ටියුට් එක බලා ගන්න ටියුට් එක යාපනයේ කොමාණ්ඩරියද වෙනම කොමදෝරුවරයෙකු යටතේ පැවතුණි. පුත්තලමට උතුරේ සිට වෙරළබඩ තීරයේ යාපනය දක්වා යාපනයට අයත් ප්‍රදේශ හා නැගෙනහිර වෙරළේ මඩකලපුව දක්වා ලන්දේසින් යටතේ පැවති ප්‍රදේශ යාපනයේ කොමාණ්ඩරයට අයත් වෙනවා. එතකොට මෙන්න මේ කියන යාපනය කොමාණ්ඩරිය පාලනය කරන්න වෙනම කොමදෝරුවරයෙක් ඉඳියා. තේරුණාද හරි ඔන්න දැන් මුදවට අහගන්න මුල ඉඳලා කොළඹ කොමාණ්ඩරිය පාලනය කරේ ලන්දේසි ආණ්ඩුකාරවරයා යටතේ ලන්දේසි ආණ්ඩුකාරවරයා යටතේ කොළඹ කොමාණ්ඩරියට අයිති වෙන්නේ කළුතර අර කළුතර මීගම්ව අරද කොළඹ කියන ප්‍රදේශය අරද කොළඹ කොමාණ්ඩරියට අයිති කොහෙද කොළඹ කළුතර මීගම්ව කියන වෙරළ ප්‍රදේශات ඒ වගේම හම්වැල්ල මල්වාන කියන ප්‍රදේශ තමයි කොළඹ කොමාණ්ඩරියට අයිති. ඊට පස්සේ ගාල්ල කොමාණ්ඩරිය. ගාල්ල කොමාණ්ඩරිය පාලනය කරේ වෙනම කොමදෝරුවරයෙක් යටතේ. මේ ගාල්ල කොමාණ්ඩරියට අයිති වෙන්නේ බෙන්තරගඟ සීමාවේ ඉඳලා මඩකලපුව ප්‍රදේශය දක්වා. ඊට පස්සේ අපි කතා කරා යාපනයේ කොමාණ්ඩරිය ගැන. යාපනයේ කොමාණ්ඩරියට අයිති පුත්තේ පුත්තලමේ ඉඳලා අර පුත්තලමෙට උතුරේ වෙරළ ප්‍රදේශය ඉඳලා යාපනය දක්වා. යාපනයේ ඉඳලා නැගෙනහිර වෙරළ ප්‍රදේශය දක්වා තියෙන මඩකලපුව දක්වා කියන ප්‍රදේශ ටිකක් තමයි යාපනයේ කොමාණ්ඩරියට අයිති වෙන්නේ. හරි. තේරුණාද පුතේ මේ දක්වා අද කරපු කොටස තේරුණාද? ඔව් සර්. හැමෝටම තේරුණාද? ඔව් සර්. තේරුණ නැති එක්කෙනෙක් හරි ඉන්නවද? අර ප්‍රදේශ තුන පිළිබඳව ප්‍රදේශ තුනයි මොකක්ද? කොළඹ කොමාණ්ඩරිය තව ගාල්ල ගාල්ල කොමාණ්ඩරිය අනික යාපනයේ කොමාණ්ඩරිය කොමාණ්ඩරිය කොළඹ කොමාණ්ඩරිය පාලනය කරේ කවුද? ආණ්ඩුකාරව ආණ්ඩුකාරයා වෙනම කොමද
Hai, thank you.